අයිබුවන් මම ප්‍රේමසිරි ගීගෙනගේ මිනිස් බලහාරයක් ආරක්ෂා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අද දවසේ අපි සුවිශේෂී කාර්යභාරයක් කරන්න යන්නේ ලංකාවේ දරුවන්ට නැනනුන වෙන්නන ගුරු භවතුන් සඳහා ගුරුරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකයි අපි මේ ඉලිසිටින්නේ වැඩ ලෝකේ නව ප්‍රවණතා යනුවෙන් ඔබත් එක්ක ගුරු භූමිකාවට අවශ්‍ය මාර්ගෝපදේශන කාර්යභාරය නියැලෙන්න ඔබට අවශ්‍ය විද්‍යාත්මක ප්‍රවේශ කීපයක් ඒ වගේම ගුරු භූමිකාව තුළ දරුවා තේරුම් අරගෙන වැඩ ලෝකයට ගැලපෙන ශිෂ්‍යයෙකු දායාද කරන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්නයි මේ සූදානම. ඒ නිසා අපි ආරාධනා කරනවා රැඳී සිටින්න අපගේ වීඩියෝ දර්ශනය අවසන් වන තෙක් ඔබට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ගුරු භූමිකාවට වටිනා යමක් එකතු කරන්න. වැඩ ලෝකයේ නව ප්‍රවණතා කියන විෂයයටදී ඔබත් එක්ක දැනුම හුමාරු කරගන්න මේ අදහස් කරන්නේ සමාජ දවසේ අදහස් කරන්නේ ගුරුවරුන්ට උගන්වන්න නෙවෙයි ඔබත් එක්ක මිනිස් බලහාරය ආරක්ෂා දෙපාර්තමේන්තුව විදියට එහි මානව සම්පත් විෂය නැත්නම් වෘත්තීය මානව විෂය කතා කරන නිලධාරීන් විදියට මේ දැනුම ඔබත් එක්ක බෙදා හදාගන්න. ඒ නිසා අපි මුලින්ම බලමු වැඩ ලෝකය කියන්නේ මොකක්ද කියලා. වැඩ ලෝකය කියන්නේ දැනටමත් වැඩෙහි නිරත වන සහ නිරත වීමට අපේක්ෂා කරන අය සියලුම අයට තියෙන අවස්ථාවක්. ඒ නිසා දැනටමත් ඔබ අපි වැනි රැකියා කරන අය වැඩ ලෝකේ ඉන්න අය. ඒ වගේම ඔබෙන් ඉගෙන ගන්න, ඔබෙන් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයින් වැඩ ලෝකෙට ප්‍රවේශ වෙන්න අය. ඒ වගේම වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරන අයත් වැඩ ලෝකෙට අදාළ. ඒ නිසා මේ කණ්ඩායම් තුනම වැඩ ලෝකයයි කියලා අපි සැලකන්නේ. මිහිදී ඔබ සුවිශේෂී කාර්යභාරයක් කරන අය. හේතුව පාසල් අධ්‍යාපනය කියන්නේ වැඩ ලෝකයට වැඩ හුරුව ලබා දෙන තැනක්. එහෙනම් පාසල තමයි වැඩ ලෝකයට වැඩ හුරුව ලබා දෙන්නේ. ඒ ජාත්‍යන්තර පිළිගැනීම වැඩ ලෝකයට වැඩ හුරුව ලබා දෙන පාසල අධ්‍යාපන තුලින්. මේකදී අපි කතා කරනවා ජොබ් ෂැඩෝවින් කියලා රැකියා සෙවණැල්ල කියන සංකල්පයක්. මේ රැකියාව සෙවණැල්ල කියන සංකල්පයේ ලෝකයේ අධ්‍යාපනයේදී දියුණු රටවල විශේෂයෙන් ෆින්ලන්තයේ, නවසීලන්තයේ වගේ රටවල්වල පාසල යන අවදියේම දරුවෙකුට අවස්ථාවක් හම්බෙනවා කිසියම් සේවා ස්ථානයක ගිහලා තමන් කැමති අනාගතේ තමන් අපේක්ෂා කරන තමන් ඉන්ට්‍රස්ට් එකක් නැත්නම් ලැබියාවක් වෙන රැකියාවක ගිහලා වැටුක් නැතුව වැඩ හුරුවක් ගන්න. උදාහරණයක් විදිහට අපි හිතමු බැංකු කළමනාකරුවෙක් විදිහට වැඩ කරන්න ආසයි කියලා. බැංකු කළමනාකරුවෙක් විදිහට කළමනාකරුවෙක් එක්ක එයා ඒ විදිහට ඒ රැකියාව වෙන පීඩනයන්, ඒ වගේම රැකියාව වෙන අභිමානයන් දරාගනිමින් ඒව කොහොමද තමන්ට ගලපගන්නේ කියලා, ඒත් රැකියාවට තමන් කොයිතරම් දුරට ගැලපෙනවද කියලා සතියට දවසක් හෝ එහෙම නැත්නම් නිවාඩු කාල සීමාවෙදී වැඩ කරන අවස්ථාවක් හම්බෙනවා. මේකට තමයි ජොබ් ෂැඩෝවින් කියන්නේ. ලංකාවේ විශේෂම 10 වන ශ්‍රේණියේ සහ 12 වන ශ්‍රේණියේදී සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය ලංකාවේ මේ විදිහට දැනට කරනවා. 10 වන ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවන්ට කිසියම් මාධ්‍ය ආයතනයකට ගිහිල්ලා සතියට දවසක් හෝ තමන්ගේ ඒ දැනුම හොමාරු කරගන්න ජේස්ට්‍රේන් එක වැඩ කරන අවස්ථාව හම්බෙනවා. ඒ නිසා වැඩ ලෝකෙට ඇත්තටම වැඩ හුරුව ලබා දෙන්නේ පාසල තුලින්. ඒ නිසා ඔබ වැඩ ලෝකෙට යන්න අවශ්‍ය අනාගත පරපුර බිහි කරන්න අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන කණ්ඩායමක් විදිහටයි අපි දකින්නේ. ඒකයි අපි ඔබම තන්න අදහස් කරේ. මේ අනාගත වැඩ ලෝකයට පුජ්‍යලෙකුට සාර්ථක වෙන්න අවශ්‍ය ප්‍රධාන කුසලතා වර්ග හතරක් ගැන කියනවා. එකක් ක්‍රිටිකල් තින්කින්, කියන්නේ අභියෝගාත්මක තීන්දුව තීරණ ගන්න පුළුවන් කුසලතාවය, ඒ වගේම නිර්මාණශීලීත්වය, ක්‍රියේටිවිටි, ඒ වගේම කොමියුනිකේෂන්, සන්නිවේදන කුසලතාවය, වාචික සහ ලිඛිත, ඒ වගේම කෙනෙක් එක්ක කොහොමද අදහස් හුමාරු කරගන්නේ, ඒත් එක්කම කලබරේෂන්. අපිට තනියම වැඩ කරන්න බෑ කොයි වෙලාවකවත්. ඒ නිසා මේ 21 වන සීවසේ සීලු දෙනා එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. හොඳ නෙට්වර්ක් එකක් තියෙනුනේ. ඒ නිසා මෙන්න මේ කුසලතා හතර. ක්‍රිටිකල් තින්කින්, ක්‍රියේටිවිටි, කොමියුනිකේෂන් ඇන්ඩ් කලබරේෂන්. මෙන්න මේ කියන කුසලතා හතර 21 වන සීවසේ පුජ්‍යලෙක විදිහට සාර්ථක වෙන වැඩ ලෝකයට අවශ්‍ය කුසලතා හතරක් විදිහට ලෝකේ හඳුනගෙන තියෙනවා. ඒ වගේම අනාගත වැඩ ලෝකයේ 21 වන සීවස ඉල්ලන්නේ කුසලතා සහ ආකල්ප දෙකින්ම සන්නද්ධ පුජ්‍යලෙක් තමයි වැඩ ලෝකෙට. දැන් මේ ඔබට රූප රාමයෙන් පේන්නේ අනාගත වැඩ ලෝකයට මොන වගේ පුද්ගලෙක් ඉල්ලන්නේ කියලා. දැන් මේ රූප රාමයේ ඔබට පේන මේ නිල් පාට කොටුවේ දිස් වෙන්නේ ආකල්පවලු ත්‍රින, කුසලතාවල ත්‍රින. ඒකම වර්කින් ඩෙඩ් වගේ වැඩ මරුණු වගේ. ඒ රූප රාමයේ තවත් කොටුවක පේනෝ ආකල්ප වලින් දන. ඒ වගේම කුසලතාවයක් නැහැ. එතකොට මේ මිනිස්සුන් අපිට බලාපොරොත්තු විතරයි තියාගන්න පුළුවන්. අපි සාමාන්‍ය කිව්වොත් බෞද්ධ සාහිත්‍යයේ වචී පරමල කටින් වැඩකාරයෝ. ඒක තව කණ්ඩායමක් ඉන්නවා කුසලතාවයේ හොඳටම තියෙනවා. හැබැයි ආකල්ප රින. එතකොට සයිනික් වැඩ නිහඬයි. ඒ නිසා වැඩ ලෝකයට ඒ අයගෙනුත් වැඩි ඵලදායක නොවෙන්න පුළුවන්. මේ අනාගත වැඩ ලෝකයේ 21 වෙනි සියවස ඉල්ලන්නේ ප්ලේයර්ස්ලා. ඒගොල්ලෝ ආකල්ප වලිනුත් දන ස්කිල් එකක් දන. ආකල්ප සහ කුසලතා දෙකම එකතු වූ තැන තමයි වඩා ඵලදායි වැඩ ලෝකයට අවශ්‍ය
හොඳ පුජ්‍යලෙක් බිහි වෙන. එනම් ගුරු භවතෙක් දර ඔබට අපට කාර්යභාරයක් තියෙනවා අනාගතයට ප්ලේස් ලැබි කරන්න. වැඩ සහ ආකල්ප දෙකෙන්ම සන්නද්ධ පුජ්‍යලෙක් වැඩ ලෝකයට දායාද කරන්න. ඒ වගේම මම ඔබත් එක්ක සතුටුයි අද දවසේ කතා කරන්න ඇමරිකාවේ නබ්‍රස්නා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෙඩ් ලතන්ස් කියන මහත්මයා අඳුනලා තියෙන ලෝකෙට ප්‍රාග්ධනන හතරක්. එකක් තමයි ආර්ථික ප්‍රාග්ධනය, අනෙක සමාජ ප්‍රාග්ධනය, අනිත් එක මානව ප්‍රාග්ධනය. ඒ වගේම හතරවෙනි ප්‍රාග්ධනය විදිහට එතුමා සඳහන් කරලා තියෙනවා ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය. මෙන්න මේ ප්‍රාග්ධනයන් හතරම අනාගත වැඩ ලෝකයට අවශ්‍ය ප්‍රාග්ධනයන් හතරක් විදිහට මෙතුමා හඳුන්වලා දීලා තියෙනවා. එහිදී මෙතුමා වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මේ ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය කියන එකට. අපි බලමු ධනාත්මක මනෝවිද්‍යා ප්‍රාග්ධනය ඇයි එතරම් වැදගත් වෙන්නේ කියලා. මේ ධනාත්මක මනෝවිද්‍යා ප්‍රාග්ධනය කියන එකෙන් තමයි පුජ්‍යලෙකුට ආත්ම විශ්වාසය, අපේක්ෂාවන්, අනාගත ඉලක්ක සඳහා යන්න, ඒ වගේම සුබවාදී දැක්ම, මේ අතිශය වැදගත් කාරණා ඔරොත්තු දීමේ හැකියාව. අපි දන්න මේ වෙසනකාරී තත්වයත් එක්ක වෙසනයන්, පීඩාකාරී තත්වයන් හමුවේ ඒ විවසන් දරන් ඉන්න නෙවෙයි. ඒව විවසා දරාගෙන ඒ අභියෝග හමුවේ නැගී සිටින්න අවශ්‍ය කුසලතාවය තමයි මේකෙන් කියන්නේ. ඒ නිසා මෙන්න මේ ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය කියන එක 21 වන සියවසේ වැඩ ලෝකෙට ප්‍රවේශ වෙන කෙනෙකුට අත්‍යවශ්‍ය කුසලතාවයක් විදිහට මේ මහාචාර්යවරයා දක්වා තිබෙනවා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් ලෝකෙට හඳුන්වා දීලා තියෙනවා කුසලතා වර්ග දෙකක්. එකක් තමයි දෘඩ කුසලතා, තව හાર્ඩ් ස්කිල්, අනෙක සොෆ්ට් ස්කිල් මෘදු කුසලතා. මෙහි ප්‍රතිශතාත්මක අගයකුත් මේ විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත් කළ තියෙනවා. දෘඩ කුසලතා පුජ්‍යලෙකුට වැඩ ලෝකයේ සාර්ථක වෙන 15% දායකත්වයක් දක්වනවා. ඒ වගේම මෘදු කුසලතා නැත්නම් සොෆ්ට් ස්කිල් 85%කට වඩා දායකත්වයක් දක්වනවා කියලා. අපි නම් බලමු මොනවද මේ දෘඩ කුසලතා කියන්නේ සහ මොනවද මේ මෘදු කුසලතා කියන්නේ කියලා. දෘඩ කුසලතා කියන්නේ නැත්නම් හાર્ඩ් ස්කිල් කියන්නේ ටෙක්නිකල් ස්කිල් එකක්. එය අධ්‍යාපනයෙන්, දැනුමෙන්, අධ්‍යක්ෂකමින් හෝ පුහුණුවෙන් අපිට ලැබෙන දෙයක්. විශේෂයෙන්ම අපි ගත්තොත් අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අපි ලබා ගන්නා සමත්කම්, පාඨමාලා තුනේ ලබා ගන්නා සමත්කම්, කුසලතාවයන්, විභාග සමර්ථයන් මේ දෘඩ කුසලතා ගණනට ගණනවා. අපි බලමු මේ මොනවද කියලා. දැන් මේ ඔබට රූපරාමී දිස් වෙන්නේ ශ්‍රී ලංකා এডুকেෂන් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ අධ්‍යාපන රාමුවේ අපිට යන්න පුළුවන් මාවත. මෙහි 1 සිට 12 දක්වා විකාශය වෙනවා. මම මේ ඔබට මේ තිරේ දිස් වෙන රූපරාමුව පෙන්වන්නේ ඔබ දරුවන් එක්ක අධ්‍යාපන කටයුතු කරද්දී දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරද්දී ඔබ දරුවන්ට පෙන්වන්න මෙන්න මෙහෙම ගමන් මාර්ගයක් අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙනවා කියලා. ඒ නිසා අපි මූලික උපාධියකින් අතර වෙන්න ඕනේ නැහැ. අපිට ඊට එහා තවත් ගමන් මාර්ගයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම මෙතනින් බලාපොරොත්තු වෙනවා ගුරු භවතෙක් විදියට ඔබටත් ඔබ කොහේ හරි තැනක මේකේ මාස්ටර් එකකින් හරි පශ්චාත් උපාධියකින් හෝ මූලික උපාධියකින් අතර වෙලා ඉන්නවනම් තව අපිට ගමන් මාර්ගයක් මෙහෙම තියෙන එක පෙන්වන එකත් මගේ අදහසක්. ඒ වගේමයි මා සතුටුයි ඔබට කුංචි ප්‍රවේශයක් විදියට සඳහන් කරන්න. ලෝකයේ අධ්‍යාපනයේ ටිකක් ඉහළට ගිහපු ෆින්ලන්තයේ, නවසීලන්තයේ වගේ රටවල් වල ගුරු භූමිකාවට එන්න නම් ආචාර්ය උපාධියක් තියෙන්න ඕන. ඒ නිසා අපේ රටෙත් අනාගත අධ්‍යාපනයේ ඒ වගේ යුගයකට යන්න පුළුවන්. ඒ නිසා ඒකට පූර්ව සූදානම්වත් වීම අපේ වගකීමක්. ඒත් එක්කම ඒ අධ්‍යාපන රාමුවේ වගේම කෙනෙකුට තමන්ගේ කිනෙස්තටික් ස්කිල් එක, එහෙම නැත්නම් දෑතේ හසුරු කුසලතාවලින් විභාග සමත්වයේ හැකි වුණත් නොහැකුණත් මේ තමන් දන්න කුසලතාවකින්, ශේෂ්ත්‍රයකින්, වෘත්තීය ශේෂ්ත්‍රයකින් උපාධියක් දක්වා යන්න පුළුවන්. එකට අපි එන්වීකු පාඨමාලාවේ අධ්‍යයන හතක් ස්ටෙප්ස් හතක් තියෙනවා. මේ හතට ගියාම මේ හත්වෙනි කියන්නේ උපාධි මට්ටමක්. නැවතුණ නම් මේ හත් මේකේ හත්වෙනි මට්ටමට ඇවිල්ලා අර এডুকেෂන් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ මම කලින් පෙන්නුව වගේ ඒක නැවත පශ්චාත් උපාධිය අරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්තම් මේකේ 1 2 3 4 කියන්නේ සහතික පත්‍ර පාඨමාලා දක්වා, 5 6 කියන්නේ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා, 7 කියන්නේ උපාධි මට්ටම. ඒ නිසා මේව දරුවන්ට ඔබ කියා දෙන්න. ඒ වගේම එකට අවශ්‍ය මාර්ගෝපදේශ සපයන්න ඔබ බලගැන්වීම තමයි මිනිස් බලහාර ආරක්ෂා දෙපාර්තමේන්තුව විදිහට අපි අද අදහස් කරේ. අපි දැන් බලමු සොෆ්ට් ස්කිල් කියන්නේ මොනවද කියලා. අපි මෘදු කුසලතා කියලා කතා කරේ. සොෆ්ට් ස්කිල් කියන්නේ ඇතන පුජ්‍යලෙක් වැඩ කරන විදිය. මේක පේපර් ක්වොලිෆිකේෂන් එකකින් ලබා ගන්න අමාරුයි. ඒ නිසා එයා අනිත් අයත් පුජ්‍යලයත් එක්ක වැඩබිමේදී අදහස් සුමාරු කරගන්න විදිය, ප්‍රශ්නයක් ආව මේකට මුහුණ දෙන විදිය, ඒ ආතතියක් ආව මේක කලමනාකරණය කරන විදිය, මෙන්න මේ වගේ දේවල් වලින් යුත් පුරුදු සමුදායක් තමයි අපි මෘදු කුසලතා කියලා කියන්නේ. එහෙනම් වැඩ ලෝකයේදී මේ කුසලතා දෙකම ඉතාමත් වැදගත්. දෘඩ කුසලතා මගින් නැත්නම් හાર્ඩ් ස්කිල් මගින් ඉංජිනේරුවන්, ගණකාධිකාරවරු, නීතිඥයන් හා වෙනත් වෘත්තිකයන් බිහි කරනවා. සොෆ්ට් ස්කිල් මගින් ඔවුන් වැඩබිමේදී අන් අය සමග සාර්ථකව වැඩ කරන්න, ගනුදෙනු කරන්න, අදහස් සුමාරු කරගන්න, පීඩනයන් දරා ගන්න,
මෙන්න මේ වගේ කාරණා වලට soft skill අපිට වැදගත් වෙනවා. මම මේ ඔබට tire දිස්සෙ නැති how to teach කොහොමද උගන්වන්නේ? මේ එක්තරා කියමනක් තියෙනවා tell me teach කියන ආකාරයට tell me I will forget it මට කියන්න. ඒ කියන්නේ අපි උගන්වද්දි දරුවන්ට කියලා දෙනවනම් කියලා දෙන දේ උන් අමතක කරාවි. tell me I will forget it. ඊළඟට I can show me මට පෙන්වන්න I will remember. ඒව මම මතක තියාගනි. මට පෙන්වන දේවල් ඔබ visual වලින් රූප රාමු දාලා විද්‍යාවේ හෝ කිසියම් විශේෂක පාඩමක් ගන්නම දරුවෙක මතක තියාගනි. ඊට පස්සේ කියන involve me මාව තේරුම් ගන්න මට අනුගත වෙන්න නැත්නම් මාව අවබෝධ කරගන්න එතකොටයි මම ඉගෙන ගන්න. මේක කිනකොට ඔබට දැනි ගුරු වරුන් ඉදිරිය ඔබ අපි බොහෝ දෙනෙක් දන්න ගුරු ගීතේ දුයිෂෙන් හරිපුදු මිස්කෝලේ මුල් ගුරුතුමා දරුවන්ව තේරුම් ගත්ත අය දරුවන්ට involve වුණු අය උන් දරුවන් යහමකට යව නිසා අද කාලෙත් අවශ්‍යයි දුයිෂෙල්ලා අද කාලේ තවශය හරිපුදු මිස්කෝලේ මුල් ගුරුතුමාලා මම දන්නෝ ලංකාවේ බොහෝ තැන්වල ඒ වගේ ගුරුවරුන්ව මම ආරාධනා කරන්නේ ඔබ එහෙමයි කියලා මම දන්නෝ තව ඒකට එකතු කර ගැනීමක් කරන්න තමයි අපි මේ අපේ බලාපොරොත්තුව මේ අපි හරිපුදු මිස්කෝලේ ගුරු ගීතය ගැන කතා කරා එතකොට මේකත් එක මෑත කාලේ ලංකාවේ ඔබේ ගුරු භූමිකාව පාදක කරගෙන චිත්‍රපට මාලාවක් බිහි වුණා ඒ හැම චිත්‍රපටයකම තියෙන ඉතාම දුෂ්කර පාසලකට ගිහිල්ලා දරුවොත් එක්ක එකතු වෙලා ඒ අතීතයේ දුයිෂෙන්ලා හරිපුදු මිස්කෝලේ මුල් ගුරුතුමාල වගේ වැඩ කරන ගුරුවරු අපිට හම් වෙලා තිනවා මම ඔබත් එක්ක බෙදා හදා ගන්න සතුටුයි අපේ වින්දනාත්මක විදිහටත් තර ගීතකාන්ත කාණ්ඩයක කොටසක් ලංකාවේ චිත්‍රපටයක ගුරු භූමිකාව තුළ කොහොමද ඒ දරුවෝ කණ්ඩායමක් ජයග්‍රහණය කරා රැගෙන ගියේ කියලා අපි මේ ගීතයේ කොටසක් රසවිඳින්න फिल्म के गोल मे गोल चित्रपट अत्र लंका भी मे वे चित्रपट कीपिया बिहुना मैथ्यूगे मे चित्रपट पे जनप्रिय पासलक गुरुवरे पनीस्मेंट रास दंडवा मारूट दुष्कर पासल घटेनवा दुष्कर पासल घट अभी आट किसी खाली अग्गत मे दरव तेरूंगा दरव तेरूंग अरगे या मे वोलीबॉल खंडया विद्य मे खंडया पूर्ण कल मुल देमापी अखमेन देमापी कमति करवागे मे तमंगे दुड कुशलता पावचिक दरव अंटे दुड कुशलता दी भाई अट अवश्य सोफ्ट स्किल दिखे मैं कमी करगा दरव मेक आसहितने विधि पासल तुले मे क्रीडा गुणनगा जाति तलेट मे दरव अरगने कथा वस्तुअक् मे चित्रपड़े मे चित्रपट भी तरक्न मे वे अपने बिहुना ताल ताल की मीट पड़ा तरुण गुरुवरे कविल ये गुरुवरे पासल तेन को दरव कार्ड पैकिंग क्रीडा सूद क्रीडा करना सूद क्रीडा करा दरुंगे तेन मे दर ये तरुण गुरु रे पटंगा कार्ड पैक किम गणित कर्म गण पुरते अवसा अंत कलापकार विनय परीक्ष अब मे गुरु रे तमंगी लखट तमंगी दर हेतु आट दुड सह मृदु कुशलता दिखमति बुनिसा ये गमन अंड पुला मे वे प्रवणताव्यान बेड लोकन मे विरा पहासमा इवग आप दू उदुंबरा फिल्म के कोचके कोहमद दरुट मग पेना मे सियाल वर्तमान गुरुरे भूमिका आई सह गुरुरे कोच के ट्रेनर के इवागेम गईडेंस के इवागेम कौनसल के सह गुरुरे मेन मे वग की संभार माबटे अदास्कर सह गुरुरे आके मेन वग की संभार माओब दखें सह गुरुरे कुट सिधुनवा
තමන්ගේ දරුවන්ට මඟ පෙන්වද්දී ඇඩ්වයිස් විටක අවවාද විටක ගයිඩන්ස් මාර්ගෝපදේශන විටක කවුන්සලින් මේ තුනම සිදු කරන්න බැලු බැලමට මේ සමාන වගේ දැනුනට ඇඩ්වයිස් කියන්නේ අපි ඒකපාර්ශ්වීය දරුවට යමක් කියලා දෙන දරුවය පිළිගන්න ඕන ගයිඩන්ස් කියන්නේ දරුවගේ කුසලතාවයන් අඳුරගෙන ඌට කිසියම් මඟ පෙන්වීමක් කරනවා ඒකට කිසියම් පෙළඹවීමක් අපේ ගයිඩන්ස් එක ඇතුළේ අපේ මාර්ගෝපදේශ තුළ තියෙන්න පුළුවන් උපදේශනය කියන්නේ අපි මුකුත් පොළඹවන්නේ නැහැ එයාගේ විභවතාවයන් අඳුරගෙන ගැටලුවට විසඳුම් හොයාගන්න දරුවට අපි සහාය වෙනවා. සා මේ අවස්ථා තුන කොයි වෙලාවෙද ගලප ගන්න ඕනේ කියන එකයි ගුරු භූමිකාව තුළ මාර්ගෝපදේශකගේ කාර්යභාරය වෙන්නේ. එතකොට ගුරුවරයෙකුට විටක ක්‍රියා කවුන්සලින් කරන්න ඕන. වෘත්ති උපදේශනය කරන්න වෙනවා. වෘත්ති උපදේශනය කරන්න වෙද්දී අපිට දරුවාගේ කුසලතා, එයාගේ ආකල්ප, එයාගේ වටිනාකම් මේ වගේ මේ සමස්ත පුජ්‍යලයා දිහා බලලා තමයි උපදේශනය සපයන්නේ. ඒ නිසා මම ඒකයි කිව්වේ උපදේශනේ අපි අලුතෙන් පිටින් දෙන්නේ නැහැ. එයා ගාව තියෙන විභවතාවයන් ටික හඳුනගෙන එයාට ඒ තුලින් මතුවෙන අවස්ථාවක් තමයි ගුරු භූමිකාව තුළ අපි සිදු කරන්නේ. අනාගත වැඩලෝකයේ අධ්‍යාපනයත් එක්ක මුසු වෙච්ච වෙනස්කම් කීපයක් සිදු වෙනවා. මේ ඔබට පේන රූප රාමුවේ තියෙනවා. අධ්‍යාපනයයි තාක්ෂණය අතර කිසියම් ගැප් එකක් තියෙනවා. වෙනසක් තියෙනවා. තාක්ෂණය අධ්‍යාපනයේ අභිවාදයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඔබ දන්නවා Zoom තාක්ෂණ නිසා ශ්‍රී ලංකාව වගේ රටකට තව අවුරුදු 5කින්වත් අධ්‍යාපන ක්ෂේත්‍රයට එන්න නොතිබුණු තාක්ෂණයක් ලැබිලා තිනවා. මේ COVID වසංගතයේ තත්ත්වය ආවේ නැත්තම් තව අවුරුදු 5කටවත් අපේ රටේ මේ තරම් තාක්ෂණ ඉන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනයේ පිම්මක් පැන්නා හා සමානයි. මේක අඩුපාඩු නැතුව නෙමෙයි. හැබැයි නමුත් අපි අධ්‍යාපනයෙන් පීවර ගානකින් ඉස්සරහට ගියා සමානයි. ඒ නිසා සමහරක් වෙලාවට අධ්‍යාපන ශාස්ත්‍රය අපිට දරුවන්ගෙන් ඉගෙනගෙන උගන්වන්න වෙන කාලයක්. හේතුව තමයි තාක්ෂණය සමහරට ගුරු භවතුමන ඔබට අපිට වඩා දරුවෝ ඉදිරියේ. ඒ නිසා මා දන්නෝ පාසල්වල මේ Zoom තාක්ෂණය ආවට පස්සේ මුල්ම කාලේ Zoom තාක්ෂණය උගන්වන්න මූලික මේ මෙවලම් ටික සකස් කරලා දුන්නේ දරුවෝ. 10 වසරේ හෝ 11 වසරේ දරුවෝ තමයි හදලා ගුරුන්ට අවස්ථාව දුන්නේ. ඒ නිසා ඒකයි ඒකට පැකිලෙන්න එපා මේ යුගයේ. ඒ නිසා මේ 21 වෙනසේ යුගය කියන්නේ දරුවන්ගෙන් ඉගෙනගෙන උගන්වන්න තියෙන යුගයක්. ඒ නිසා හොඳ ගුරුවරයෙකුට ඒ කාර්යභාරය කරන්න සිද්ධ වෙනවා. මේ රූපරාමෙන් ඔබට දිස්වන්නේත් ඒකමයි. අනාගත අධ්‍යාපනයේ කෙනෙක් තාක්ෂණ එලිලා යන්න වෙන්නේ එහෙම අතහැරුණොත් ඔහුට අධ්‍යාපනයේ රැඳී සිටින්න වැජඹෙන්න අමාරු වෙනවා. අනාගත වැඩලෝකයට යන්න නම් තාක්ෂණත් එක්ක මිශ්‍ර වූ මේ අධ්‍යාපනය තමයි වැඩලෝකයට දායාද කරන පුජ්‍යලෙකුට ඉතා වටිනා සම්පතක් වෙන්නේ. මේ දැන් තිරේ දිස්වන රූපරාමනේ ඔබට පෙනෙන මේ e-learning එකක් යතුරු පූර්වක මත තමයි අනාගත අධ්‍යාපනයේ බොහෝ දේවල් රැඳී සිටින්නේ. මම කියන්නේ සියල්ල කියලා බොහෝ දේවල් රැඳී සිටින්නේ මේ පරිගණක තාක්ෂණය මත නැත්නම් තාක්ෂණය මත කියන එක තමයි අදහස් වෙන්නේ. මෙතන මේ පරිගණක තාක්ෂණය විතරක් නෙමෙයි නවීන තාක්ෂණය කියන එක අදහස් වෙන්නේ. ඒ නිසා ඇතැම් ගුරුවරුන් විදිහට අපිට සමහරක් වෙලාවට මේ තාක්ෂණය අපි ටිකක් හිමින් පරිශීලනය කරන්නේ නැත්නම් මේට අනුගත වෙන්නේ හිමින් ටිකක් හැබැයි 21 වෙනි සතියේදී අපිට මේ සඳහා ඉතාමත් වේගෙන් මේ පරිශීලනය කරන්නත් දරුවන්ට මෙහි තියෙන හානි ටික ඉවත් කරන්නත් අවශ්‍ය කුසලතාවය අපසතු වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. මෙතෙන් සිට මම ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා රැකියාලෝවේ නව ප්‍රවණතා නැත්නම් වැඩලෝකේ නව ප්‍රවණතා කීපයක් ගැන. වැඩලෝකේ නව ප්‍රවණතා ගැන කතා කරාම ලෝකේ ඉස්සරහට දැන්ටත් තියෙනවා ඉස්සරහට නිදහස් රැකියා නැත්නම් ෆ්‍රීලාන්ස් ජොබ්. මිනිස්සු කාර්යාලයකට හිර වෙලා රැකියා කරනවට වඩා නිවසේ කාර්යාලයේ දෙකේම ඉඳන් කරන්න පුළුවන් part time රස නැත්නම් අර්ධ කාලීන රැකියා මේ වගේ දේවල්. ඒ වගේම online business මේ ළඟදී මම වැඩසටහනක් කරාම මට හම්බෙනවා සාමාන්‍ය පෙළ විභාගෙට ඉල්ල ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න දරුවෙක් එයා උසස් පෙළ කරන්න අපේක්ෂාව ඉන්න කෙනෙක්. එයාත් එක්ක කතා කරා එයා කියනවා සර් මම මේ වෙනකොටත් ඔන්ලයින් බිස්නස් තුනක් කරනවා. ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් ප්‍රවණතාවයක් තමයි අනාගත වැඩ ලෝකෙදී තියෙන්නේ. පාසල් යන ගම ඉගෙන ගන්න ගම බිස්නස් එකක් කරන්න පුළුවන්. රැකියාවක් කරන්න පුළුවන්. ඒක සමහර කාර්යාලගත රැකියාවක් නෙවෙයි. ඒ නිසා මේවා අපි අවබෝධ කරගත යුතුයි දරුවන් එක්ක කටයුතු කරද්දී. ඒ වගේම අපිට තවත් අපි යන දෙකක් තාක්ෂණික වචනත් සමග බිහිවුණු green job එවගේම ඩීසන් වර්ක් මේ වගේ රැකියා තුන ග්‍රීන් ජොබ් කියන හරිත රැකියා පරිසර හිතකාමී රැකියා දැන් අනාගතයේ රැකියා තිබුණා කියලා ඕනම රැකියාවක් දරුවෝ තෝරගන්නේ නැහැ පරිසරයට හිත කරන රැකියා තමයි තෝරගන්නේ ඒ වගේම ඩීසන් වර්ක් කියන්නේ රස්සාවකින් තමන්ට රැකවරණයක් තියෙන්න ඕන ඒ රැකියාවක තමන් තමගේ නිවසියන් රැකබලා ගැනීම හැකියාව දිනන ඒ වගේම රැකියාවට සරිලන තමන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් මේ රැකියාවෙන් දෙනවා ඒ වගේම රැකියා ලෝකේ තව තියෙනවා මේ හෙඩ් හන්ටින් කියන එකක් දැන් විශේෂයෙන්ම මාධ්‍ය ශාස්ත්‍රය මේ වැඩ යනවා දැන් ශාස්ත්‍රීය දක්ෂයින් වෙනත් channel එකකින් ඒගොල්ලන්ට අඬ ගහලා ඊට වඩා ලොකු වැටුපක් දීල ගන්නවා. ඒ නිසා මේක ඒ නිසා ඔබ 6 යම් ශේෂයකට දරුවෙක් ඉතාවත් දක්ෂ දරුවෙක් බිහි කරනවා නම් එයාට අනිත් ආයතන වලින් එයාට හොඳ ඉල්ලුමක් වෙනවා. ඒ නිසා එයා රැකියා හොයන්න ඕනේ නැහැ. එයා head hunting. ඒ කියන්නේ ප්‍රධාන වැඩ කරේ key person ල ප්‍රධාන චරිත වෙනත් ආයතන වලින් අඬ ගහලා ගන්නවා. මේ කියන්නේ මේක මංකොල්ල කෑමක් නෙමෙයි. ඒක දැන් දක්ෂයට ලොකු ඉල්ලුමක් අනිත් ආයතන වලින් ලැබෙනවා. අපිට ලංකාව තුලනත් විශේෂයෙන් මාධ්‍ය ශේෂ්ත්‍රයේ මේ අත්දැකීම අපිට තියෙනවා.
එකම මං මේ රූපරාමය ඔබට දිස්වන සලස්වලා තිනේ ලෝකේ අපි කතා කරන කාර්මික විප්ලව හතරක් වෙන නැත්නම් ජෙනරේෂන් හතරක් තිනවා පළවෙනි කාර්මික විප්ලවේ ඒ වගේම දෙවන කාර්මික විප්ලවේ තුන්වෙනි කාර්මික විප්ලවේ සහ දැන් අපි කතා කරන 21 වෙනි සියවසේ හතරවන කාර්මික විප්ලවේ පළවෙනි කාර්මික විප්ලවේ වාෂ්ප එන්ජින් එක මේ තාප එන්ජින් එක මේ වගේ දේවල් වගේම 1969 පස්සේ අපි තුන්වෙනි කාර්මික විප්ලවය යුගයේ අපි කතා කරනවා මෙමරි චිප් එකක් ගැන. සීලුම දැනුම තිබුණේ මෙමරි චිප් එක. මේ අපි දැන් කතා කරන 21 වෙනි සියවසේ අපි කියන්නේ 3D printing. නැත්නම් big data. එතෙන් මෙන්න මේවා අපි දැනගත යුතුයි සහ දරුවොත් එක බෙදාගත යුතුයි. ඒ නිසා තමයි මම කිව්වේ දරුවන්ගෙන් ඉගෙන ගන්න හතරවන කාර්මික විප්ලවය අපි කතා කරන තම 21 වෙනි සියවසේ අපි කතා කරන මේ යුගයේ ප්‍රධාන බුද්ධි වර්ග තුනක් ගැන කතා කරනවා. මේ බුද්ධි වර්ග තුන තමයි कृत्रिम बुद्धिय स्वयं यांत्रण बुद्धिय सह रोबोटिक ताक्षणिक तर मेन्न मे बुद्धि वर्ग तुन विषयक सीवासे बुद्धि वर्ग तुना सलकनवा तेनिसा अभी मे 3D प्रिंटिंग कथा कर समहारकुलावट मे अभी टनागते रेदी सपत्तु मे वगे द्रीवल अभी लबागन पुलवांग मेन्न 3D प्रिंटिंग वेलिंग सौख्यशेषे दवंत दीवन वक्यो मे 3D प्रिंटिंग मे संकल्प निशा योग अध्यापन शेषे विशाल पेरलियाख्यो मे संकल्प निशा निशा ගුරුවරුනන ඔබ අප දරුවන්ට මාර්ගෝපදේශ ලබා දෙන ඔබ අප මේ සම්බන්ධයෙන් එන එකකින් අපි අදහස් කරන්නේ අපේ ශේෂ්‍ය අපි යාවත් කාලෙම යුතුයි අප්ඩේට් විය යුතුයි දරුවොත් එක්ක ගනුදෙනු කරගෙන එහෙම නැත්නම් දරුවා අපිට වඩා ඉස්සරහින් මම අර කලින් කතා කර තාල ෆිල්ම් එකෙත් එක දරුවෙක් මේ තාල ෆිල්ම් එකේ මේ තරුණ ගුරුවරයා පන්තියටම පූසෙගේ හඬක් දාන එන ගුරුවරයාට හරි නම් අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් පොඩි විහිළු සහගත විදිහට හැබැයි ගුරුවරයා දරුවට මුකුත් කියන දරුව ගුරුවරයා කොටියෙක්ගේ හඬක් දාන ඒ නිසා ගුරුවරයා දරුවට සංජානනය කරනවා දරුවට ඒත්තු ගන්නවා ඔයාට වගේම මටත් හැකියාවන් තියෙනවා. ඒ නිසා එතනින් පටන් ගත්තම ළමයි කැමති. එන අපේ තැනින් අපේ උඩුක්කෙන් පටන් ගන්නට දරුවෝ අපිට කැමති. ඒ නිසා දරුවන්ගේ දේවල් ප්‍රතික්ෂේප කරන්නට වඩා ඔවුන්ගේ උඩුක්කට බහලා ඔවුන් එක්ක මේ ගමන යන්න පුළුවන් නම් අපිට ගොඩක් දේවල් දරුවන්ට දෙන්න පුළුවන් වෙයි. හොඳයි. දැන් මේ ඔබට tire දිස් වෙන්නේ World Economic Forum එක හඳුන්වා දීපු 2025 වෙනකොට වැඩ ලෝකයේ සිදුවනවායේ අපේක්ෂිත වෙනස්කම් මේ 100ක් මේ ආකාරයෙන් වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහන් කරන රැකියාවල් මිනිසුන්ගෙන් විතැන් වෙනවා ඔටෝමේෂන් පැත්තට. ඒ ක්‍රමික විකාශන සිදු වෙන ආකාරය දැන් ඔබට පැහැදිලිව දැක්කට හැකියි. ඒ වගේමයි මේ 21 වෙනි සියවසේ මේ වැඩ ලෝකයේ සිදු වෙන වෙනස්කම් වලට මුහුණ දෙන්න නම් සාර්ථකව මුහුණ දෙන්න නම් ගුරුවරුන් වන ඔබ මාර්ගෝපදේශකයන් ආය අප දෙගොල්ලාම අර මං කලින් කිව්වාගේ යාවත් කල වේතුයි. අපි අපගෙනම සොට් ඇනලිසිස් එකක් සදුවත විශ්ලේෂණය කරගත්තේ මොනවද අපේ ශක්තීන් අපේ මොන දුර්වලතාවන් මේ 21 වෙනි සිය වැඩ ලෝකයේදී අපි තව කොච්චර අප්ඩේට් වෙන්න ඕනද තාක්ෂණ අතින් තව කොච්චර ඉස්සරහට අපි යන්න ඕනද අපි මොන මොන වගේ දේවල් ඉගෙන ගන්න ඕනද ඒ නිසා මේ අප්ඩේට් කර ගැනීම නොගත්තොත් අපි ඇත්තටම 21 වෙනි සියේ මාර්ග උපදේශන විදියට අපි ඉන්නේ පිටිපස්සේ ඒ නිසා මා ඔබත් එක්ක ෂෙයා කරගන්න මේ කතා කරන මමත් මේ දැන් මාත් එක්ක ඒකාත්මික වෙන ඔබත් අපි හැමෝම 21 වෙනි සියවසේ දරුවන්ට ඉගෙනුම් ගැන්වීම ක්‍රියාවලිය කරන්න නම් අපි හැමෝම අපි ගැන සොයන් තක්සිරුවක් කරගෙන අපි තව දිනු වෙන දැන හොයාගෙන අපිට තියෙන අවස්ථාවන් හොයාගෙන අපි අපේ දැනුම යාවත් කලින් කරගන්න ඕනේ වගේම ප්‍රායෝගික දැනුම වැඩි කරගන්න ඕනේ 21 වෙනි සියවසේ රැකියා සඳහා බඳවා ගන්නා නව ක්‍රමවේදයන් ඒ කලින් තිබුණු ක්‍රමවේදයන් මෙහෙමම තියෙනවා නමුත් ඊට අමතරව මෑත කාලේ WhatsApp group හරහා රැකියා සඳහා බඳවා ගන්නවා ඒ වගේමයි ආයතනික මානව සම්පත් වෙබ් අඩවි හරහා රැකියා සඳහා බඳවා ගන්නවා එතකම රැකියා බැංකු එවැගේම රැකියා සප නියෝජිත ආයතන මෑන් පවර් එහෙම නැත්නම් අපි කියන ව්‍යාපාර බාහිරකරණේ ගොඩක් ආයතන දැන් රැකියා සඳහා බඳවා ගන්නෙ ඔක්කොම කටයුතු තමන්ගේ ආයතන විසින් කරන්නේ විශේෂයෙන්ම අපි තුම ආරක්ෂක අංශේ වෙනත් ආයතනට දෙනවා ඒ කටයුතු ටික කරන්නේ ඒ වගේ සමහර ආයතනේ තියෙන මැනේජ්මන්ට් එක පරිපාලනය සමහර දේවල් ඉවල ඉවෙන්ට් මැනේජ්මන්ට් කියලා වෙනත් ආයතනට දෙනවා ඒ කියන්නේ තමන්ගේ කාර්යයන් පහසු කරගන්න බාහිර ආයතන වලට ඒ කාර්යයන් සපයල තියෙනවා ඒ වගේ ක්‍රමවේදත් මේ 21 වෙනි සියවසේ බඳවා ගැනීම වල සිදු වෙනවා පාසල් දරුවන්ට මඟ පෙන්වීමේදී ඔබට මේ දරුවන්ට අයදුම්පත් සැකසීම සම්බන්ධයෙන් අවබෝධයක් ඔබට තියෙන එකත් ඒ දරුවන් හැමගේ බෙදා හදා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා අයදුම්පත් වර්ග කීපයක් තියෙනවා එකක් අපි බයෝ ඩේටා ජීව තත්ත්ව විස්තරය CV කරිකියුලම් විටේ රෙසුමි මේ වගේ වර්ග කීපයක් ගැන හදලා ඉතින් අතර ප්‍රොෆයිල් කියලා තියෙනවා කවරින් ලෙටර් ආවරණ ලිපිය මොකද මේ බයෝ ඩේට එකක් කියන්නේ ජීව දත්ත විස්තරයක් කියන්නේ එතන ජීව දත්ත විස්තරයක් කියන්නේ පුජ්ජලගේ බයොලොජිකල් ඩේටා උපන් දිනය වයස පපුවේ ප්‍රමාණය මෙන්න මේ වගේ දේවල්. එතන මේ වගේ අයදුම්පතක් අපි යොමු කරන්න ඕනේ රජයේ රැකියාවකට එහෙම නැත්නම් 3 forces ත්‍රිවිධ හමුදාවේ රැකියාවකට පොලිසිය රැකියාවකට මේ වගේ දේවල් වලට බයෝ ඩේට එකක් නෙවෙයි. CV එකක් කියන්නේ CV එකක් කියන්නේ අධ්‍යාපන සහ තමන්ගේ අධ්‍යක්ෂීම් ඉදිරිපත් කරන අයදුම්පතක්.
අපිට බැලු බැලමට මේවා සමාන උනත් මේවා වෙනස්කම් හඳුනා ගැනීම අපිට හරි වැදගත්. ඔක resume කියන්නේ CV එකක සාරාංශයක් වගේ එකක්. ඒක ටිකක් මෑත කාලයනේ මොඩර්න් වෙච්ච එකක්, අලුත් වෙච්ච එකක්. CV එකේම summary එකක් තමයි resume එකක් කියන්නේ. ඒකට පින්තූරයක් එහෙම දාන්න පුළුවන්. මොඩර්න් CV එකක් තමයි අපි resume එකක් කියන්නේ. profile එකක් කියන්නේ ටිකක් අධ්‍යාපනයේ ඉහළ කෙනෙක් හදන එකක්. ඒ වගේම cover letter එකක් කියන්නේ විශේෂයෙන් පෞද්ගලික අංශය. CV එකක් සමග ඇයි මම මේ රැකියාවට සුදුසු, කොහොමද මම මේ පුරප්පාඩු හොයාගත්තේ, ඒකට මගේ ගැළපීම කොහොමද කියලා තනි පිටුවකින් කරන ප්‍රකාශයක්. CV එකත් එක්ක යවන ලියවිල්ලක් තමයි කවරින් ලෙටර් එකක් නැත්නම් ආවරණ ලිපියක් කියලා කියන්නේ. මම මේ අදහස් කරන්නේ පාසල් අවදීම දරුවන්ට මේ ධර්ම ලැබුණොත් වැඩ ලෝකෙදී එය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේ මේ සම්මුඛ පරීක්ෂණයකදී කොහොමද මුහුණ දෙන්නේ, ඒ වගේම වැඩ ලෝකෙදී අලුතින් සම්මුඛ පරීක්ෂණ පවත්වන ක්‍රමවේද සම්බන්ධයෙන් දැනගැනීමත් හරි වැදගත්. විශේෂ මෑත කාලේ මේ සමුක පරීක්ෂණ පවත්වන මේ බිහේවියර් ඉන්ටර්වල් කියලා. ඒ කියන්නේ චර්යාත්මක සමුක පරීක්ෂණ. ඔබ සමාජ ජාල වෙබ් අඩවිලත් පසුගිය කාලේ ප්‍රචාරය වුණා. දැන් එක්තරා සමුක පරීක්ෂණයට අපේක්ෂිතයෙක් එනවා. ඔහු එනකොට ආයතනයේ ගේට්ටුව ඇරලා තියෙනවා. අනවශ්‍ය ප්‍රමාණයට ඔහු ගේට්ටුව අවශ්‍ය ප්‍රමාණයට වහගෙන යනවා. ආයතනය ඇතුළ වෙන තැනම කරාමයකින් ටැප් එකකින් වතුර අනවශ්‍ය විදිහට ලීක් වෙනවා. ඔහු ඒ ටැප් කරාමේ වහගෙන යනවා. ඊට පස්සේ සමුක පරීක්ෂණ ශාලාවට ඔහුට උඩුමහලකට නගින සිද්ධ වෙනවා. ඒ තරපු පෙළි නැගගෙන යද්දී අනවශ්‍ය විදුලි පහන් කීපයක් එනවා. ඒ ටික නිවාගෙන යනවා. සමුක පරීක්ෂණ තියෙන ශාලාවට ඇතුළු වුණාම මේකෙත් විදුලි පහන් කීපයක් සහ ෆෑන් කීපයක් අනවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔහු ඒ ටික ඔක්කොම නිවා දමනවා. ඔහු වාඩිලා ඉඳලා තමන්ගේ අවස්ථාවේ සමුක පරීක්ෂණ මුණ දෙනවා. ගියාම ඒගොල්ලෝ කියනවා අපි ආව තෝරගත්තා. ඒක ඉඳලා වැඩ දෙන්න කියලා. ඒත් ඒගොල්ලෝ කියනවා සර් අපේ සහතිකවත් මගේ සහතිකවත් බැලුවේ නෑනේ. මාව ඉන්ටර්වයුව කරේ නෑනේ. ඔයාගේ ඉන්ටර්වයුව එක තමයි අපි කරේ. අර ඔයා ටැප් එක වහන් ආප එක ආයතන ගොඩක් දේවල් ඉතුරු කරලා දුන්නා. ඔයා වාගේ කෙනෙක් තමයි අපේ. මේ වගේ අපි එකට අපේන චර්යාත්මක සමුක පරීක්ෂණ බිහේවියරල් ඉන්ටර්වයුව. ඒ වගේම ආතිති සමුක පරීක්ෂණ. ඒ වගේ මේ මෑත කාලේ ඔන්ලයින් ඉන්ටර්වයුව. විශේෂයෙන්ම විදේශ රැකියාව සඳහා මාර්ගගත ක්‍රමයට සමුක පරීක්ෂණ පවත්වන විදේශගත රැකියාව විතරක් නෙමෙයි. දැන් ලංකාව ඇතුළේ මාර්ගගත ක්‍රමයට සමුක පරීක්ෂණ පැවැත්වෙන නිසා අපි දරුවන් වැඩ ලෝකයට යද්දී මෙන්න මේ සමුක පරීක්ෂණ සඳහා කිසියම් අවබෝධයක් ලබා දීම, ඒකට පූර්ව සූදානම්ක් කිරීම මාර්ගෝපදේශකින් විදිහට අපේ කාර්යභාරයක්. ගුරුබවතුන් විදිහට ඔබත් වැඩ ලෝකයට යන්න වැඩ හුරුව ලබා දෙද්දී මේ ඉතාමත් ප්‍රයෝජනවත් වේ. ඒත් එක්කම වැඩ ලෝකයට දරුවෝ සහ රැකියා අපේක්ෂිතව බිහි කරාම මේ 21 වන සියවසේ කතා කරන සමහර අය වැඩ ලෝකයේ ආදායම පැත්තෙන්, රැකියාවට ගිහලා ආදායම පැත්තෙන් සාර්ථක වෙලා තියෙනවා. ඒත් එක්කම සමහරක් වෙලාවට හොඳ අධ්‍යාපනයක් තියෙනවා. මේ ජීවිතය සමබර කරගෙන නැහැ. දැන් මේ ඔබට රීරිය දිස් වෙනවා. life balance එක, life එක බැලන්ස් කරන්න ඕනේ plimsoll line එක යන්න ඕනේ. මේ plimsoll line එක කියන්නේ නැවක තියෙන රේඛාවක්. ඒ රේඛාවේ මට්ටමට තමයි අපි නැව පදවද්දි ජල මට්ටම තියෙන්න ඕනේ. මේ රේඛාවෙන් උඩට આવොත් නැව පදවන්න අමාරුයි. උඩට આવොත් ගිලෙන්න බලනවා. ඒ රේඛාව මට්ටමට වතුර නැත්තම් අපිට මේ නැව පදවන්න අමාරුයි. ඒ නිසා ජීවිතේ පදවන්නත් උන නෞකාවක් වගේ අපිට නැත්තම් plimsoll line එක තමයි මේ මෙන්න මේ කොටස් ටික ඔබට සමබර කරන්න වෙයි. වෘත්තිය, සෞඛ්‍ය, තමන්ගේ පවුල, ඒ වගේම සම්බන්ධතා, මෙන්න මේ වගේ දේවල් සියල්ල. මේ ජීවිතේ සමබර වෙන්න ඕන කොටස් ටික මම දැන් තීරී ඔබට දිස් වෙන සලස්සල තියෙන. මේකෙන බලන්න මේ ඔබටත් වැදගත්, මටත් වැදගත්, ඒ වගේම අනාගත වැඩ ලෝකෙට ප්‍රවේශින් ඉන්න පාසල් ශිෂ්‍යයෙකුටත් වැදගත්. අපි සමහර රැකියාවෙන් ඉනිපෙත්තටම යන්න පුළුවන්. කරියර් පාත් එක ඉහළටම දියුණු වෙන්න පුළුවන්. ඒ වගේ හැබැයි හොඳ රස්සාවේ හොඳටම සාර්ථක වෙලා පෞල් ජීවිතේ සාර්ථකව ගෙවා ගන්න බැරුණොත් අපේ ජීවිතේ බැලන්ස් නැහැ. ඒ වගේ සමහරක් වෙලාවට රැකියාව හිනිපෙත්තටම ගිහිල්ලා අපිට අපේ දෙමව්පියොන්ට සලකන එක මගහැරුණා නම් අපේ ජීවිතේ බැලන්ස් නැහැ. ඒ වගේ සමහරක් හොඳටම ඉගෙනගෙන ශේෂ්ත්‍රයේ දැවැන්තයෙක් වෙලා සෞඛ්‍ය හොඳටම පිරිහිලා අවුරුදු 35ක් වෙනකොට ජීවිතේ බැලන්ස් නැහැ. නිසා අපි කියන්නේ දරුවන්ට මාර්ගෝපදේශන සපයද්දී උගන්වනවා වගේම ඉගෙන ගන්න සලස්වන වගේම ඔවුන්ට ජීවිතේ සමබර කරගන්නත් අපි මඟ පෙන්විය යුතුයි. දැන් මම ඔබේ තිරේ දිස්වන සලස්වන top 10 reason හේතු 10ක් මිනිස්සු ඇයි රිමෝට් විදියට නැත්නම් නිවසේ සිට රාජකාරි කරන්නේ නැත්නම් කාර්යාලගතම නොවි රාජකාරි කරන ලෝකයේ දැන් ප්‍රවණතාවයක් තියෙනවා. සයිගොල්ල කැමති දවසේ රාජකාරි ගෙදර ඉඳන් අරබන්නේ, තමන්ගේ දෙමව්පියෝ රැක බලා ගන්න, ඒ වගේම වෙහෙසක් නැතුව වැඩ කරන්න, යන එන ගමන් ඕන වෙලාවකදී මීටින් එකකට ලොග් වෙන්න, මෙන්න මේ වගේ පහසුකම් එක්ක වැඩ කරන ලෝකේ ඉස්සරහට ප්‍රවණතාවයක් තියෙන නිසා 21 වන සියවසේ මෙන්න මෙහෙම ප්‍රවණතාවයකුත් රැකියාව ලෝකෙ නිසා කාර්යාලගතම ක්‍රමයක් නෙවෙයි. දැන් මේ තාක්ෂණත් එක්ක අපි ඊළඟට ලෝකේ වැඩ කරන බ්ලෙන්ඩඩ් සිස්ටම් එකක්. ඒ කියන්නේ මිශ්‍ර වෙච්ච එකක්. ෆිසිකල් සහ ඔන්ලයින් මිස් වෙච්ච ක්‍රමයකට තමයි අපිට රාජකාරීකට අනාගත වැඩ ලෝකේ කරන්න සිදු වෙන්නේ. නිසා අපි මේ උත්සාහය ගත සියල්ලම වැඩ ලෝකයේදී
ආරම්භයේ සිට වැඩට ප්‍රවේශ උදාසවසේ සිටම විස්රාම යනතෙක් සතුටින් වැඩ කරන තමයි අපි වැඩලෝකයට කෙනෙක් දායාද කරන්න. එහෙනම් මා ඔබත් එක්ක මේ උත්සාහ කළේ මේ කෙටි වීඩියෝ දර්ශනය තුලින් මිනිස් බලහාරය ආරක්ෂා දෙපාර්තමේන්තුව විදියට සතුටින් වැඩ කරන්න වැඩලෝකයට අවශ්‍ය උචිත පුජ්‍යලෙක් පාසල තුලින් බිහි කරන්න පාසල තුලින් අවශ්‍ය වැඩහුරුව ලබා දෙන්නේ කොහොමද කියලා. එහෙනම් මිනිස් බලහාරය ආරක්ෂා දෙපාර්තමේන්තුවේ අපේ ඉන්ස්ප්‍රයිට් කරිය YouTube හරහා ඔබට මේ වීඩියෝ එක නැවත නැවතත් නරඹන්න පුළුවන්. එතකම අපි ගරු කරනවා මිනිස් බලහාර ආරක්ෂා දෙපාර්තමේන්තුවත් එක්ක අධ්‍යාපන මාත්‍යංශ විදිහට ඔබ එකතු වෙලා ගුරු භවතුන් විදියට ඔබට දැනුමක් තියෙනයි. නමුත් අපිත් එක්ක මේ කාලය ගත කරාට බොහොමත්ම ස්තුතියි ඔබ සැමට. අපි ආයි දවසක හම්බෙමු.